අද මට හිතුණා පුංචි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද මේ දවස්වල මහනුවරට සියලු දෙනාගේම ඇස් යොමු වෙලා තියෙනවනේ. ඒ මොකද දළදා පෙරහැර නිසා. වැඩ රාජකාරි කොච්චර තිබ්බත් මම හිතුවා ටිකක් එළියට ගිහිල්ලා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද ඒක මගේ මානසික සුවයටත් හොඳයි. ඔයාලා එක්ක බෙදා ගන්න පුළුවන්. මේ තමයි දළදා මාලිගාව අවට දර්ශන. මම සාමාන්‍යයෙන් ওই පෙරහැර දවස්වලට යනවා ගිහලා ටිකක් කඩල ගොට්ටක් කාලා අයිස්ක්‍රීම් එකක් කාලා මේ පේනවද මේ තැන සියඹලා තියෙනවා එක එක ಜಾති තියෙනවා මම මේවා අරගෙන කනවා. ඒක මගේ පුරුද්දක්. මේ සැරෙත් මට වැඩ කොච්චර තිබ්බත් මට හිතුණා ටිකක් යන්න ඕනි කියලා. විශේෂයෙන්ම මේ කාලෙට මේ වගේ දෙයක් විකුණලා තමන්ගේ පවුල ජීවත් කරන අයට ලොකු සහනයක් ලැබෙනවා. ඉතින් අපිත් අපිට පුළුවන් විදිහට එයාලට සහයෝගයක් දෙන්න ඕනි. සමහර විට අපිට ඒක පුංචි මුදලක් වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක ඒ විකුණන කෙනාට ලොකු සහනයක් ලොකු මුදලක්. බලන්න සමහර අය ඉන්නවා උදේ ඉඳලා ඇවිල්ලා සාමාන්‍ය මම මෙතනට යනකොට 10:00 - 11:00 විතර. ඒ වුණාට ඒගොල්ලෝ උදේ ඉඳලා ඇවිල්ලා මෙහෙම ඉඳගෙන ඉන්නවා රැට පෙරහැර එනතුරු. මම මේක දිහා බලන්නේ හරිම ලස්සනට. මොකද ඒගොල්ල ජීවිතේ විඳිනවා. අවුරුද්දක් පුරා බලාගෙන ඉන්නවා පෙරහැර පටන් ගන්නකන්. ඊට පස්සේ තමන්ගේ පවුල් පිටින් මේ විදිහට ඇවිල්ලා පෙරහැර බලලා මෙතන නිදාගෙන ඉන්නවා, කනවා, බොනවා, පුංචි පුංචි දේවල් අරගෙන ඒවා රස විඳිනවා. ඒක තමයි ජීවිතේ විඳිනවා කියන්නේ. ජීවිතේ විඳින්න සල්ලි මහා කන්දරාවක් ඕනේ නැහැ. සල්ලි ටිකක් වියදම් කරලා හරි පුංචියට තමන් සතුට වෙනවා නම් එච්චරයි. තමන්ගේ සතුට තමන් හොයාගන්න ඕනේ. මේ විදිහට මේක මහා ලොකු දෙයක්නේ. මේ බලන්න කනවා මේගොල්ලෝ මෙතන ඉඳගෙන කනවා. අර පැත්තක සමහරු ඉන්නවා නිදාගෙන. හරිම ලස්සනට මම ඒවා දකිනවා. මම හරි ආසයි ඒවා බලන්න. ඇත්තටම මම දවස් කීපයක් මේ විදිහට ගිහිල්ලා ඒවා බලලා මමත් ඔය මොනවා හරි කන්න තියෙන දෙයක් අරගෙන කාලා මගේ ජීවිතෙත් පොඩි වෙනසක් කරගෙන මම එනවා. බලන්නකෝ ඉතින් බලන බලන පැත්තේ හැම කෙනාම තමන් ජීවිතේ සතුටින් ගෙවන්න මොන මොනවා හරි දේවල් කරනවා. සමහරු බැලුම් බෝලයක්, පොරි පැකට් එකක්, ඒ වගේ දෙයක් හරි විකුණලා ඒත් කරන්නේ තමන්ගේ ජීවිතේ සතුට හොයාගන්න එකනේ. ඒ වගේම තමයි ඒක බලන්න ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ කීයක් හරි දීලා අරගොල්ලන්ගෙන් අරගෙන ඒගොල්ලොත් සතුට හොයාගන්නවා. හරිම ලස්සනයි නේද? මෙතන මෙයා බුලත් ඉඩ හදනවා විකුණන්න. ඊට පස්සේ එහා පැත්තෙන් ඉන්න එක්කෙනා හැලප ටිකක් හදාගෙන ඇවිල්ලා එයා ඒක විකුණනවා. බලන්නකො ඒගොල්ලොත් කොහොම හරි කීයක් හරි හොයාගන්න මේ පෙරහැර කාලේ උත්සාහ කරනවා. මනස සැහැල්ලු වෙන හරිම ලස්සනම ලස්සන සුන්දර දර්ශනයක් තමයි මට නම් පේන්නේ මේ දවස්වල මහනුවර. මම හරි මාසයි කට්ටිය ඇවිල්ලා සතුට වෙලා කාලා බීලා විනෝද වෙලා ඒවා මටත් දකින්න ලැබෙනවට මම හරි ආසයි. මම ඒක නිසා ඒව ගිහිල්ලා බලලා මමත් විනෝද වෙනවා, මමත් සතුට වෙනවා. ඒ වගේම මම හිත සැහැල්ලු කරගන්නවා. කාටවත් කරදර කරලා කාගේවත් හිත රිද්දලා සතුට වෙනවට වඩා තව කෙනෙක්ගේ සතුට දැකලා සතුට වෙන එක මොන තරම් දෙයක්ද? ඒවා හැමෝටම කරන්න බෑ. පෙරහැර දෙපැත්තේ අරගෙන යන පහන් වලට කොප්පරා පුරවනවා. මේ බලන්න එතන ඒවා ටික දිගටම තියලා
එකෙනෙක් මේ විදිහට කොප්පරා පුරවගෙන යනවා. මේවා තමයි ඉතින් අර ලස්සනට රැට අපිට පේන්නේ ගිනිපත්තු වෙනවා. ඉතින් පුංචි වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා සියලු දෙනාම සතුටින් ඉන්න. දලදා සමිඳු පිහිටයි. ආයි පුංචි වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එන්න. මම නම් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා. ආයුබෝවන්.